ජීවත්වෙන යුගය දක්වා නිර්මාණය වුණු ගීත ධාරාවක් ඔබට ඉදිරිපත් කරනවා. ඒ අතරින් තෝරාගත් විශේෂ ගීත අතරින් ඒ ගීත ගීතාවලිය 6 වෙන්න තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි ක්‍රමක්‍රමෙන් මේ බොලිවුඩ් කලා ක්ෂේත්‍රයේ නව යුගයට තමයි ක්‍රමෙන් එළඹෙමින් ඉන්නේ. ඉතින් අපි අද ඉදිරිපත් කරන්න තෝරගත්තේ 1988 වගේ වර්ෂයේ තිරගත වෙච්ච කයාමත්සේ කයාමත්තක් කියන චිත්‍රපටියෙන් මේ ගීතය. චිත්‍රපටිය නාසර් හුසේන්ගේ නිර්මාණයක්. ඒ වගේම මෙහි අමීර් ඛාන් රංගනින් දායක වෙනවා ජුහි චවුලා සමඟ. ඉතින් අමීර් ඛාන්ගේ රංගන ජීවිතයේ ඔහු සිනමාවට නළුවෙකු විදියට වෘත්තීය මට්ටමින් ප්‍රවේශ වීමේ පළවෙනි චිත්‍රපටිය තමයි මේ. ඇත්තටම අමීර්ගේ රංගනයේ ජීවිතේ පළමු වෙන්න විදියට මේ චිත්‍රපටිය ගන්න පුළුවන්. ඉතින් මේකෙන් පස්සේ තමයි සිනමා තරුවක් විදියට ඉහළට එන්නේ. ඉතින් මේ චිත්‍රපටියේ මේ මම තෝරගත්තේ පාපා කෙහෙතිගේ බඩනා කරේක. තාත්තා කියනවා ලොකු නමක් ඇති කරන්න ඕනේ කියලා. ඒක තමයි මම තෝරගත්ත ගීතේ. ඉතින් මේ ගීතයට අදාළ වෙන්නේ විශ්වවිද්‍යාලයෙන් නිකුත් වෙන නික්ම යන අවස්ථාවේ ඒ අවසාන මිතුරු හමුවට සහභාගී වෙන මිතුරු මිතුරියන් වෙනුවෙන් අමීර් ඛාන් ඔහුත් ශිෂ්‍යයෙක්ව සිට ගයන ගීතේ ඉතින් අවසන් මේ විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමු ගන්නා මොහොත. ඉතින් හැමෝගෙම හිතවල තියෙන ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒවා අනාගතයේදී ඉටු කරගන්න හැමෝම කැප වෙනවා ප්‍රාර්ථනා කරන අතරේ මම කුමක් කරන්න යනවද කියලා ඔහුවත් දන්නේ කියලා තමයි ඔහු මේ ගීතෙන් කියන්නේ. ඉතින් හොඳයි අපි මේ සුන්දර ගීතයට යොමු වෙමු. මේ ගීතේ පද රචනාව මජරූ සුල්තාන්පුරි කියන ભારતીય කවියා වෙන නාසර් හුසේන්ගේ චිත්‍රපටි රැසක. අපේ ගීතාවලිය ඔබ පරීක්ෂා කරොත් පසුගිය ගීත මේ නාසර් හුසේන් සඳහන් කර තිබෙන නිර්මාණවල අනිවාර්යයෙන්ම ගීත රචනය මජරූ සුල්තාන්පුරි වුණ අතර ලොකු බැඳීමක් තිබුණා. ඉතින් මෙහි සංගීතය කල්යාණ්ජී ආනන්දජී විසින් මේ ගායනය ගත්තොත් උදිත් නාරායන් ඔහුගේ සිනමා ගායනයේ ආරම්භක පිය සටහන ඇතුළත් ගායනයක්. ඉතින් මේ වෙන විට ශිස්ත්‍රයට අලුතින් ගායන ශිල්පීන් එකතු වෙනවා. අපි කලින් කතා කරා. ඉතින් ඒ අතරින් ඉහලින්ම කැපී පෙනෙන ගායකයෙක් තමයි උදිත් නාරායන්. ඉතින් ඔහුගේ හඬින් තමයි මේ ගීතය ගැයෙන්නේ. ඉතින් අපි ගීතය රසින් දිමු. ගීතයෙන් අනතුරුව මම ඒ ගීතේ පසුබිම මේ ක්ෂේත්‍රයේ මේ වෙන විට තත්ත්වය ගැන ටිකක් කතා කරන්නම්. ගීතේ පද රචනාව මම කෙටියෙන්ම ඔබට ඉදිරිපත් කරා දැනටම. එය කමෙන්ට් කරනවා මේ පෝස්ට් එකට. ඉතින් අපි මේ ගීතේට යමු. මේ ගීතේ ආරම්භයේ අමීර් ඛාන් විසින් මිතුරන් පිළිගනිමින් කරන පුංචි දෙබස්ක ඛාන් වාක්‍ය කණ්ඩයක් ඇතුළත් වෙනවා. ඉන් පසුව තමයි पापा कहती है बजाना करेगा बेटा हमारा ऐसा काम करेगा मगर ये तो
होने लगाए कि मेरी मंजिल है कहाँ। पापा कहती है बड़ा नाम करेगा बेटा हमारा ऐसा काम करेगा, मगर ये तो कोई न जाने कि मेरी मंजिल है कहाँ। पापा कहती है बड़ा नाम करेगा बेटी हो मिलके सब यारे अपने सबके दिलों में फरमाए हैं। बेटी है मिलके सब यारे अपने सबके दिलों में अरमाए हैं। वो जिंदगी में कल क्या बनेगा हर एक नजर का सपना ये है। कोई इंजीनियर बनके काम करेगा, बिजनेस में कोई अपना नाम करेगा, मगर ये तो कोई न जाने के मेरी मंजिल है कहाँ। पापा बड़ा नाम करेगा। मेरे दो सपना एक चेहरा देखो जो उसको जुमे बहार। मेरे दो सपना एक चेहरा देखो जो उसको जुमे बहार। ढलन के दिल के कलियों का मौसम आंखों में जादू होठों में प्यार। बड़ा ये खूबसूरत काम करेगा, दिल की दुनिया में अपना नाम करेगा, मगर ये सब होने लगाए तेरी मंजिल है कहाँ। बड़ा नाम करेगा। මේ ගීතේට පදනම් වෙච්ච කරුණු ගත්තොත් මම කිව්වා මම කලින් පෝස්ට් එකේ සඳහන් කරා සල්මාන් ඛාන්ගේ සිනමා ප්‍රවේශය. ඉතින් එහිදී ගත්තොත් ඒ රාජ්‍රී සමාගම ගැන සල්මාන් ඛාන් ශේෂ්ත්‍රයට පැමිණෙන්නේ ඔහුගේ පියා නිසා. මොකද ඔහුගේ පියා ඉතාම දක්ෂ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්. බොලිවුඩ් සිනමා වෙනුවෙන් 1950-60 දශකවල වගේ ඉඳලා ඉතින් ඔහුගේ ඒ ස්ක්‍රිප්ට් රයිටින් එකේ දක්ෂතාවය, තිර රචනයේ දක්ෂතාවය නිසා කඩා වැටිච්ච ලතිනිච්ච රාජ්‍රී සිනමා සමාගම නැවත ගොඩ ගන්න
හොඳ නිර්මාණයක් කරන්න ඔබට ආරාධනා කරන තිර රචනයක් දෙන්න. ඉතින් ඔහු තිර රචනාවක් සපයනවා. නමුත් ඒට ගරු කිරීමක් විදිහට ඔහු බලාපොරොත්තු වෙනවා ඔහුගේ පුත් සල්මන් ඛාන් සිනමාවට එකතු කරන්න. ඉතින් සල්මන් ඛාන්ගේ බලාපොරොත්තු වෙලා තිබ්බේ සිනමාවට පිවිසෙන්න නෙවෙයි. ඔහුගේ ඔහු සිනමාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ලා ක්‍රිකට් ටීම් එකට ජාතික තලයට යන්න. නමුත් පියාගේ මැදිහත් වීම නිසා ඔහුගේ ගමන සිනමාවට යොමු වෙනවා. ඒ වගේම තමයි මේ අමීර් ඛාන්ගේ මාමා තමයි නාසර් හුසෙන් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. ඉතින් ඔහු කලින් ඔහු තාරික් කියන ඔහුගේ ඥාති පුත්‍රයාවල සිනමාවට ගේන්න ඔහු චිත්‍රපටි ගණනක් අපි ඉන්නවා බොලිවුඩ් සිනමාවේ. අපි කලින් ඉදිරිපත් කර ප්‍රසිද්ධ ගීත කීපයක උදාහරණයක් විදිහට මොහමඩ් රාෆි උපහාර ගීතාවලියේ ගීත දෙකක් ඔහු රංගපෑ චිත්‍රපටය වලින් ඉදිරිපත් කරා. ක්‍යා හුවා තෙරා වාදා ආදී ගීත ඔබට මතක් වෙයි. එතකොට තාරික් පසුව රංගනයෙන් ඉවත් වෙනවා ඉතා ඉක්මනින්ම. නමුත් ඔහුට හොඳ ගමනක් යන්න තිබ්බ. නමුත් ඔහු යම් යම් හේතු නිසා ඔහු වඩාත් ආගමික පැත්තට නැඹුරු වීම නිසා රංගනයෙන් ඉවත් වුණු බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඉන් පසුව එම නාසර් හුසෙන් ඔහුගේ ඉවත් වීම නිසා එවකට යෞවන වියට පත් වෙමින් සිටි අමීර් ඛාන් ගැන බලාපොරොත්තු තියලා ඔහුගේ ඥාති පුත්‍රයා ඊළඟ ඥාති පුත්‍රයා වන අමීර් ඛාන්ට ඔහු අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේ කයාමත්සේ කයාමත් චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්න කලින් කුඩා කල නාසර් හුසෙන්ගේ ඇතැම් චිත්‍රපටිවල ළමානඟෙක් විදියට අමීර් ඛාන්ට අවස්ථාව ලැබුණා රංගනයෙන් එකතු වෙන්න. නමුත් ඌ නළුවෙක් විදියට වෘත්තීය මට්ටමින් රංගනයට පිවිසෙන්නේ මේ කයාමත්සේ කයාමත් චිත්‍රපටි. ඉතින් මේ චිත්‍රපටියේදී අමීර් ඛාන් මේ වෙන විට ඇත්තටම ඔහු විශ්වවිද්‍යාලයේ ගණිතාංශයේ උපාධිය සම්පූර්ණ කරලා ඉංජිනේරු අංශයේ ඔහු රැකියාවකට යොමු වෙමින් හිටියේ සිනමා ක්ෂේත්‍රයෙන් බැහැ. නමුත් මේ මේ නිසා විශේෂයෙන් ඒ වෙන විට ඔහු විවාහත් වෙලා හිටියේ ඔහුගේ බිරිඳ සමග. ඉතින් බිරිඳගේ ආශිර්වාදය තමයි වැඩියෙන්ම ඔහුව යොමු කරේ සිනමාවට. ඉතින් ඇය උන්ට අවසර දුන්නා. ඉතින් ඒ අනුව තමයි ඔහු සිනමාවට ප්‍රවේශ වෙන්නේ. ඉතින් මේ ගීතය ගත්තොත් මේ කයාමත්සේ කයාමත් ගීතේ ඔබ දකිවි අමීර් ඛාන් දෙවෙනි කොටසේදී ගීතේ එක්තරා යුවතියක් වෙත ගිහිල්ලා ඇයගේ ඇයව ස්පර්ශ කරන හිසත ගන්න වැනි සිදුවීමක් මේ ගීතේ ඔබට දකින්න පුළුවන් සැලකිල්ලෙන් බැලුවොත්. ඒ තමයි ඔහුගේ සැබෑ බිරිඳ. ඉතින් ඒ ඇයත් මේ ගීතේ රංගනයෙන් කොටසකට රංගනයෙන් දායක කරගන්නවා අමීර් ඛාන්ගේ ඉල්ලීම මත ඔහුගේ සිනමාව ආරම්භ කිරීමේ මතක සටහනක් විදියට. ඉතින් පසු කලක අමීර් ඛාන් නොයෙක් හේතු නිසා එක්වරක් ඔහුගේ බිරිඳගෙන් ඔහු ඈත් වෙනවා. නමුත් නැවත ඔහු ඔවුන් එකතු වෙනවා යම් කාලයකට පසු. ඉතින් අමීර් ඛාන් ගැන ඒ වගේ අපි ඔහුගේ ජීවිතයේ සිදුවීම් ගැන අපිට මේ ගීතාවලිය තුළ සුළු වශයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ අද දවසේ ඔබට යහපත් සුන්දර අත්දැකීමක් එකතු කරන්න ඇති. ඉතින් අපි තවත් මියුරු ගීතයකින් නැවත හමු වෙමු. මේ ගීතයට මම මේ පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙනවා මේ ගීතය පිළිබඳ සියලු විස්තර මුල් ගීතයේ චිත්‍රපටිය ඒ වගේම මෙහි YouTube අප්ලෝඩ් එක Blossoms Family ඒ වගේම ගීතේ පද රචනාව ඒ සියල්ල ඇතුළත් ගීතාවලිය ඇල්බම් එක ගීතාංජලි ඇල්බම් එකේ 76 වෙනි පෝස්ට් එකත් මේ ගීතයට මම කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් නැවත හමුවෙමු තවත් සුන්දර ගීතයකින්. එතෙක් ඔබට ආයුබෝවන්. මම සුරජ් චාමර ගීතිකා ඇල්බම් එකේ